ඉනිස්තින් YouTube channel එකට ඔයාලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු අපි කරන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් එමුණත් අපි කරන ආයෝජන වලින් අපි විකුණන්න වැඩිය කලබල වෙන්න හොඳ නැති ඉන්වෙස්ට්මන්ට්ස් දෙකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒකට ඇත්තටම මම මෙතනදී මේක ටයිටල් කරේ Never Sell කියලා. ඒතොර ඒ කියන්නේ මේක කවදාවත් විකුණන්න එපයි කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මෙන්න මේ අපි කතා කරන ඉන්වෙස්ට්මන්ට්ස් පුළුවන් තරම් long term තියාගෙන ඉන්න එකේ වැදගත්කම ගැන තමයි මම මෙතනින් කතා කරන්න යන්නේ. ඒතර ඒක දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්, අවුරුදු දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්. නමුත් මේක short term purpose එකට තියාගෙන ඉන්න ඉන්වෙස්ට්මන්ට්ස් නෙමෙයි. අපි පුළුවන් තරම් අපි ගාව hold කරගෙන ඉන්න ඕන ඉන්වෙස්ට්මන්ට්ස් ගැන, ඒ strategy එක ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. හරි, අපි මේ මාතෘකාවට කෙලින්ම ආවොත් එහෙම දැන් අපිට හම්බෙන සල්ලි, අපි උපයන සල්ලි අපිට ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි අපිට ඒක අපේ නොයෙකුත් අවශ්‍යතා සඳහා විධාන කළ ඉවරලා ඒ ටික සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අනිත් අයව, අනිත් කම්පනීස්, අනිත් බිස්නසස් තව ඒගොල්ලන්ගේ ලෙවල් එක වැඩි කරන්න අපිට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ඒ සල්ලි අපේ මැසට්ස් වල ඉන්වෙස්ට් කළ ඉවරලා අපේ වෙල්ත් එක අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔප්ෂන් දෙකයි, එකක් අනිත් අයගේ වෙල්ත් එක අපිට වැඩි කරලා දෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ වෙල්ත් එක අපි වැඩි කරගන්න පුළුවන්. ඒතර මේක සේවිං සරහා කොහොමද ඉන්වෙස්ට්මන්ට් වලට ඇලෝකේට් කරන්න ඕනේ, මුදල් ප්‍රමාණය වැඩි කරගන්න කියලා මම කලින් වීඩියෝස් වල සඳහන් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඩීටේල්ස් ඒකත් එක්ක බලන්න පුළුවන්. මොකද කෙනෙක් කියන්න පුළුවන් Tamanට හම්බෙන්නේ මෙච්චරයි, එතකොට මේකෙන් කොහොමද මම ඉන්වෙස්ට්මන්ට් වල තව කොටසක් වෙන් කරන්න කියලා අන්නේ අයට තමයි අංශ එක දුන්නේ. එතකොට අපි අනිත් අය රිච් කරන්න උත්සාහ කරනවට වඩා අපි කරන්න ඕනේ අපේ ඇසට්ස් වැඩි කරගෙන අපේ වෙල්ත් එක වැඩි කරගන්න. ඒතර මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් දෙකෙන් පළවෙනිම ඔප්ෂන් එක විදිහට මම පෙන්වන්න හදන්නේ රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට් එක. ඒතර මේ රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට් එක කියවම මේකේ වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඒක ලෑන්ඩ් වෙන්න පුළුවන්, වෙනම ලෑන්ඩ් ප්ලස් බිල්ඩින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපාර්ට්මන්ට් වලට යන්න පුළුවන්. ඒතර මේ වගේ වේරියේෂන්ස් ගොඩකට යන්න පුළුවන්. නමුත් මම මෙතනදී ෆෝකස් කරන්න යන්නේ ඩොමෙස්ටික් පර්පස් වලට, එහෙම නැත්නම් රෙන්ට් එකට දෙන්න හදන කොමර්ෂියල් හරි, එහෙම නැත්නම් ඩොමෙස්ටික් පර්පස් එකට හදන බිල්ඩින් එකක් ගැන තමයි මම මෙතනින් පැහැදිලි කරන්න යන්නේ. එහෙම නැත්නම් ඒ ලෑන්ඩ් ඇන් බිල්ඩින් කොමර්ෂියල් හෝ රෙසිඩෙන්ෂියල් පර්පස් එකට හදන බිල්ඩින් එකක ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන තමයි මෙතනින් කතා කරන්න යන්නේ. ඒතොර මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එකේදී මම පොඩි උදාහරණයක් දවල්ට පෙන්වලා තියෙනවා. හිතන්න මේක ඩොමෙස්ටික් පර්පස් එකට හදන ගයක් කියලා. ඒතොර කාමර තුනක වගේ අපි හිතමු සරල ගයක් කියලා. ඒතොර අපි හිතමු ලෑන්ඩ් ඇන් බිල්ඩින් ওই කියන දෙකටම මේ ඉන්වෙස්ට්මන්ට් එක මිලියන 10ක් යනවායි කියලා. ඒතර මේක තියෙන තැන අනුව මේ ඉන්වෙස්ට්මන්ට් එක වෙනස් වෙන්න පුළුවන්, ලෑන්ඩ් එකට යන වීදම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මෙතන ගත්තේ ටිකක් විතර අවුට්සයිඩ් කොළඹ ඉරියා එකෙන්. නමුත් කොළඹ දිස්ත්‍රික්කෙම ආසන්න වශයෙන් අපිට කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන. එතකොට අපි හිතුවොත් එimhe මෙන්න මේ ගෙදර අපි රෙන්ට් එකට දෙනවායි කියලා. අපි හිතුවොත් මේක මාසෙකට අපි 50,000ක රෙන්ට් එකක් දෙනවායි කියලා. එතකොට ඒ රෙන්ට් එක තමයි අපේ කෑෂ් ෆ්ලෝ එක වෙන්නේ. එතකොට ඔයා මෙතන ලක්ෂ 100ක් ඉන්වෙස්ට් කරාට ඔයාට ඒකේ රිටර්න් එකක් එනවා හැම මාසෙම 50,000 ගානේ. එතකොට ඒ නිසා ඔයාට ඒ කෑෂ් ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් මේ ඉන්වෙස්ට්මන්ට් එක කරනවා මෝගේජ් එකක් ගත්තනම් ඒ මෝගේජ් එකේ කොටසක් හරි ගෙවන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේම දැනටමත් ඉන්වෙස්ට් කරලා තියෙන ලෑන්ඩ් එක මේ ඉන්වෙස්ට්මන්ට් එක වකරානම් බිල්ඩින් එකක් හැදුවනම් ඒත් ඔයාගේ කරපු කැපිටල් එකට ගැලපෙන රිටර්න් එකක් හම්බ වෙනවා මෙතන කෑෂ් ෆ්ලෝ එකක් විදිහට. ඒතර මේකේ වැදගත්ම දේ තමයි කෑෂ් ෆ්ලෝ එකක් එන එක. ඒ කෑෂ් ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම ඔයාගේ ෆයිනෑන්සස් කවර් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඩීසන්ට් කෑෂ් ෆ්ලෝ එකක් කියන්න පුළුවන්. මොකද අපි හිතුවොත් එහෙම මෙතන 10 මිලියන් වලට මාසෙකට 50,000 ගන්න එනවා කියන අවුරුද්දකට ලක්ෂ 6ක් එනවා. එතකොට ආසන්න වශයෙන් 6%ක රිටර්න් එකක්, ඇනුවල් රිටර්න් එකක් මෙතන තියෙනවා. ඒතර මෙන්න මේ රෙන්ට් එක මම හිතනවා අවුරුදු 10ක් තිස්සේ මේ ගෙදර තියාගන්නවා කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේක ලොง ටර්ම් තියාගන්නවා කියලා. ඒ වගේම මේ රෙන්ට් එක 5%ක රේට් එකකින් හැම අවුරුද්දෙම වැඩි වෙනවායි කියලා. ඒතර පළවෙනි අවුරුද්ද අවසානයේදී ලක්ෂ 6ක් හම්බ වෙනවා. ඊළඟ අවුරුද්ද අවසානයේදී ලක්ෂ 63ක් හම්බ වෙනවා. මේ විදිහට අවුරුදු 10 අවසානය වෙනකන් මේ ෆන්ඩ් එක යනවායි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ හම්බෙන සල්ලිත් අපි හිතුවොත් එහෙම ඔයා මේක ග්‍රෝවින් ෆන්ඩ් එක දාලා තිනවා කියලා, එක්ක FDA එක, එහෙම නැත්නම් යුනිට්ස් වල හරි වෙන ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එක, වෙන රිටර්න් එකක් හම්බෙන ඉන්වෙස්ට්මන්ට් එක. ඒකත් මම හිතුවා 5%ක රිටර්න් එකක් හම්බෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. දැන්ට තියෙන මාකට් එකේ තියෙන ඔය ෆික්ස්ඩ් ඉන්කම් රේට්ස් එක බැලුවෙන් පස්සේ, ඒතර ආසන්න වශයෙන් අපිට හිතන්න පුළුවන් මේ ලක්ෂ 6 තව අවුරුදු 9ක් විතර ඉන්වෙස්ට් වෙනවායි කියලා. ඒ වගේම මේ ලක්ෂ 63 තව අවුරුදු 8ක් ඉන්වෙස්ට් වෙනවායි කියලා. ඒතර ඒ ආකාරයේ ෆන්ඩ් එක හැදලා බලුවෙන් පස්සේ එනවා
මේ රෙන්ට් එක නිසා අවුරුදු 10ක් අවසානයේදී අපිට 9.3 මිලියන් අපිට මේ ඉන්වෙස්ට්මන්ට් එක හරහා ගන්න පුළුවන්. ඒතර මේක තමයි කෑෂ් ෆ්ලෝ එකක් එක්කෙන අපිට හම්බෙන මුදල් ප්‍රමාණය. ඒතර මේක මම වීදම් කරනවා කියලා නෙමෙයි ගත්තේ, මේකත් රීඉන්වෙස්ට් වෙනවායි කියලා ඇට් 5% රේට් එකේ කියන එක තමයි මෙතනින් අපි උපකල්පනය කරේ. ඒ වගේම මේ 10 මිලියන් ඉන්වෙස්ට්මන්ට් එක නිකම්ම තියන්නේ අවුරුදු 10 අවසාන වෙනකොට. ඔකල දන්න මේවල ලෑන්ඩ් වැලියු එක වැඩි වෙනවා, ඒ වගේම බිල්ඩින් වැලියු එක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි එන්නෙන්න බිල්ඩින් මැටීරියල්ස්, සිමෙන්ති, ගල් වැලි යකඩ මේ හැම එකක්ම හැම අවුරුද්දෙම වැඩි වෙනවා. එතකොට ඒකත් එක්ක බිල්ඩින් එකකටත් යම්කිසි වැලියුේෂන් එකක් එකතු වෙනවා. ඒතර මේ ඔක්කොම කල්පනා කරලා ඉවරලා මම හිතුවා මේ 10 මිලියන් ඉන්වෙස්ට්මන්ට් එක 7%ක ඇනුවල් growth rate එකකින් වැඩි වෙනවායි කියලා. මේකට ඇත්තටම මම බේස් කරගත්තේ මෙන්න මේ මහා බැංකුවේ ලෑන්ඩ් වැලියුේෂන් ඉන්ඩිකේට් එක. ඒතර මේක ඇත්තටම 2020 පළවෙනි හාෆ් එකේ, එහෙම නැත්නම් 2020 ජූනි වෙනකන් තිබ්බ හාෆ් එකේ year on year growth එක ගත්තොත් එහෙම ඒක 107.1ක් තියෙනවා. ඒතර මේ report එක ගැන මට මතක විදිහට මම කලින් වීඩියෝ එක detail explain කරා. ඒකට මම ඒ නිසා ඒක දිගටම කතා කරන්න යන්නේ නැහැ. ඒතර මේ table එකට ගියාම ඔයගලන්ට පේනවා 2020 පළවෙනි හාෆ් එකේ year on year growth එක 107.1ක් තියෙනවා. ඒ වගේම ඊට කලින් හාෆ් ඉයර් එකේ ගත්තොත් එහෙම 10%ක ඇනුවල් growth එකක් තියෙනවා. එතකොට අපි 7% growth එකෙන් වැඩි වෙනවා කියලා මම ඊතර conservative විදියට assume කරේ යන්නේ නිසා. ඒතර මේ 7%ත් එක්ක මේ 10 million investment එක අවුරුදු 10 අවසානයේදී 19.6 million වෙනකන් වැඩි වෙනවා. ඒතර අවුරුදු 10 අවසානයේදී ඔයාට මෙතන capital එකේ එන appreciation එක එනවා. ඒ වගේම මේ cash flow එක reinvest කරලා එන සල්ලි එනවා 9.3 million. මෙන්න මේ ෆිගර්ස් දෙකේම එකතු වෙනවා ආසන්න වශයෙන් මිලියන 28.9ක් වගේ. ඒතර මේ මිලියන 28.9 ඔය අවුරුදු 10ක් අවසානයේදී ගන්නේ මිලියන 10ක් ඉන්වෙස්ට් කළා. ඒතර මේකේ කම්පවුන්ඩ් ඇනුවල් growth rate එක හදලා බලුවම එනවා 111.23ක් වගේ. අවුරුදු 10ක් අවසානයේදී මේක සොලිඩ් රිටර්න් එකක් විදිහට තමයි එන්නේ. ඒතර ලොකු වේරියේෂන්ස් නැතුව දැන් අපි ස්ටොක් මාකට් එක වගේ දැම්මොත් එහෙම මේක අවුරුදු 10 ඇතුළත තරමක වේරියේෂන්ස් වලට ලක් වෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලට හදිස්සිය ගන්න ඕනුනොත් එතනත් පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතනදී ඔයාට රෙන්ට් එකකුත් හම්බෙන අතර කෑෂ් ෆ්ලෝ එකකුත් එනවා. ඒකනොත් යම්කිසි සහනයක් තියෙනවා. මොකද මේ 10 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එක අවුරුදු 10 අවසානෙම එනකන් ඉන්න ඕනේ නැහැ ඔයාට රිටර්න්ස් ගන්න. ඒතකොට මේකෙන් පාට් එකක් ඕන නම් ඔයාගේ වීදමට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මෝගේජ් එක සෙටල් ඩවුන් කරන්න ඒක ඉන්ස්ටෝල්මන්ට් එක විදියට ඒකට පම්ප් කරන්නත් හැකියාව තියෙනවා. ඒතකොට මෙතනදී සාමාන්‍යයෙන් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකදී රිපයර් කෝස්ට් එකක් එකතු වෙන්න පුළුවන්. නමුත් මම ඒක මෙතනදී ඉන්ක්ලූඩ් කරේ නැහැ. නමුත් ඔයාට ඕන නම් ඒකත් ඇඩ්ජස්ට්මන්ට් එකක් විදියට මෙතනින් අඩු කරන්න පුළුවන්. අවුරුදු 10ටම වාහිතන විදියට ලක්ෂ 4ක්ද කීයක්ද මේක යන්න කියලා බලලා ඉවරලා ඒක අඩු කරන්න පුළුවන්. නමුත් මෙතනදී මම ගොඩක් කන්සර්වේටිව් විදියට තමයි මේක හදලා තියෙන්නේ. ලොකු ඉන්ක්‍රීසස් දාලා නැහැ. ඇනුවලිත් රෙන්ට් එක 5% වගේ ප්‍රමාණයක් තමයි ඉන්ක්‍රීස් වෙනවා කියලා හිතලා තියෙන්නේ. ඒ වගේම මේ ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින් වැලියු එකත් ඇනුවලි 7% වගේ රේට් එකකින් වැඩි වෙනවා කියලා තමයි අරන් තියෙන. එතකොට සොලිඩ් රිටර්න් එකක් අපිට හම්බෙනවා 11% වගේ සොලිඩ් රිටර්න් එකක්. ඒතර මේක තමයි පළවෙනිම අපිට තියෙන හොඳම ඔප්ෂන් එක රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට් එක. මේකේ මීට වඩා ඇත්තටම රිටර්න් ගන්න පුළුවන්. නමුත් එතකොට ඔයාලට මේවා වෙනස් කරලා බලුවොත් එහෙම මේ රිටර්න් එක වෙනස් වෙන විදිය බලා ගන්න පුළුවන්. ඒතර මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ලොง ටර්ම් තියාගෙන ඉන්න ඕනේ. මේක අවුරුදු 2ක් 3ක් අවසානයේදී මේක විකුණන්න හදනවා කියන එක කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. මොකද අවුරුදු 10ක් විතර යනකොට සමහරලාට මේ 107 රේට් එක මීට වඩා වැඩි රේට් එකකට එන්න පුළුවන් ඉස්සරහට එන ඩිමාන්ඩ් එකත් එක්ක. ඒතර මේක තමයි පළවෙනිම ඔප්ෂන් එක. අපි කරන ඉන්වෙස්ට්මන්ට් එක අපි විකුණනවා නම් දෙපාරක් හිතන්න ඕන හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ රියල් එස්ටේට් කියන්නේ. ඊළඟ ඉන්වෙස්ට්මන්ට් එක තමයි ඇත්තරම ස්ටොක් මාකට් එක. ඒක තමයි අපි මේ channel එක පුරාවටම අපි කතා කරන්නේ. ස්ටොක් මාකට් ඉන්වෙස්ට්මන්ට් එක ගැන දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා. මේකේ සෑහෙන පරාසයක. මෙතනදිත් මම ඔයගොල්ලන්ට පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මම මේ ළඟදී කරපු සේල් එකේ මට ආපු රිටර්න් එකක් පොඩ්ඩක් කම්පියුට් කරලත් පෙන්නන්නම්. මේගොල්ලෝ දකින්නේ ඇත්තරම මම ජනවාරි 21 වෙනිදා කරපු ට්‍රාන්සැක්ෂන් එක. මෙතනදී මම මොන ස්ටොක් එකද කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් සෙල් කරාද කියන එක ගැන මෙතන මෙන්ෂන් කරන්නේ නැහැ. ඒකට හේතුව මෙතන වඩා වැදගත් වෙන්නේ මම සෙල් කරපු ස්ටොක් එක මොකද්ද කියන එක ගැන නෙමෙයි. මෙතනින් මට දෙන්න ඕනේ මේකේ අයිඩියා එක තමයි. ඒතොර මේ ස්ටොක් එක ඇත්තටම මම පර්ටිකියුලර්ලි ගත්තොත් එහෙම මේක 2019 ජූනි වගේ කාලෙදි තමයි මම මේ ස්ටොක් එක ගත්තේ. මේකෙත් මට ලොකු ප්‍රමාණයක් මෙතන ෂෙයාර්ස් තිබ්බේ නැහැ. කොහොම හරි මම ඒ වෙලාවේ ඉන්වෙස්ට් කරපු ප්‍රමාණය 150,000ක් වගේ
එතකොට ඒකත් එක්ක මේක රයිට් ඉෂුව එකක් ආවා. එතකොට රයිට්ස් උත් එක්ක ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් එක මගේ ආසන්න වශයෙන් ලක්ෂ දෙකක වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් තිබ්බා. එතකොට මම මේක ඇත්තටම මම මේක ඇඩ්හොක් විදියට ගත්ත ස්ටොක් එකක්. මේක ප්ලෑන් කරලා විශේෂයෙන් ගත්ත ස්ටොක් එකකුත් නෙමෙයි. එතකොට යන්නේ පර්ටිකියුලර් ස්ටොක් එක මම ඇත්තටම සම්පූර්ණයෙන් මේක සෙල් ඔෆ් කළා ජනවාරි 21 වෙනිදා. එතකොට මට ආපු රිටර්න් එක තමයි ඔගොල්ලෝ මේ දකින්නේ. මේ ෆීස් ඔක්කොම අයින් වෙලා මට ආපු රිටර්න් එක තමයි 3 ලක්ෂ ආසන්න වශයෙන් 12,000ක් ඇවිල්ලා තියෙනවා මේ කරපු සේල් එකට. එතකොට මම ආසන්න වශයෙන් මෙන්න මේ ස්ටොක් එක හෝල් කරගෙන ඉඳලා තියෙනවා. මේකත් ඇත්තටම මම ගන්න වෙලාවෙත් අන්ඩර් වැලියු වෙලා තමයි තිබ්බේ. මේක අන්ඩර් වැලියු ස්ටොක් එකක්. මේක මම ආසන්න වශයෙන් අවුරුදු එකහමාරක් මගේ ගාව මම මෙතන තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට මම මේකේ පෙන්වන්න උත්සාහ කරන්න හදන්නේ මේකේ රිටර්න් එක පොඩ්ඩක් කම්ප්ලීට් කරලා පෙන්වන්න. මම ඔයගලන්ට කිව්වා මම මේක රයිට්ස් වලට මම ඉන්වෙස්ට් කරපු ප්‍රමාණයයි එයාගම මට මේක ඉනිෂියල් ගේපු කෝස්ට් එකයි ඔක්කොම ගත්තොත් එහෙම ආසන්න වශයෙන් මම මේකට 1,02,000 ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. ඒ වගේම මට මේකෙන් 3,12,000ක් විතර ෆී සයින් කරායින් පස්සේ මට ප්‍රොසීඩ්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේන ඇති 1,12,000ක රිටර්න් එකක් මට ඇවිල්ලා තියෙනවා අවුරුදු එකහමාරක පීරියඩ් එකක් ඇතුළත. එතකොට ආසන්න වශයෙන් ඇවරේජ් කරොත් එහෙම මේක අවුරුද්දක රිටර්න් එක ගත්තොත් එහෙම මට එනවා 74,666ක් අවුරුද්දක රිටර්න් එක. ඒතර මේක මම ඇත්තටම ගත්තේ 1,02,000ක් ඉන්වෙස්ට් කරලා. ඒතර ඔයගලන්ට පේන ඇති මේ අවුරුදු එකහමාර ඇතුළත මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එක මට ආසන්න වශයෙන් 37%ක රිටර්න් එකක් ජෙනරේට් කරලා දීලා තිනවා. ඇත්තටම ඩීසන් රිටර්න් එකක් කියලා තේරෙන ඇති. මේක මම විශේෂයෙන්ම ප්ලෑන් කරලා ගත්ත ස්ටොක් එකකුත් නෙමේ. නමුත් එහෙම වුණත් මේක ලොง ටර්ම් හෝල් කරගෙන මම හරි වෙලාවේ එක්සිට් වෙලා තියෙනවා. ඒතර ඒකත් එක්ක ආපු රිටර්න් එක තමයි මේක. ඒතර මේක මම පැහැදිලිවම කියනවා මේක අර ධම්මික පෙරේරාගේ ස්ප්ලිට් එකෙන් වැඩි වෙච්ච ස්ටොක් වලට කිසිම සම්බන්ධයක් නැති ස්ටොක් එකක්. ඒතකොට ඔයගලට තේරෙනවා ඇති මේ ධම්මික පෙරේරාගේ හෝල්ඩින්ග්ස් ඔයගොල්ලෝ කලින් අරගෙන තිබ්බනම් මේ ස්ප්ලිට් එකටත් කලින් ලොง ටර්ම් හෝල් කරන්න පර්පස් එකකට අරගෙන තිබ්බනම් කවුරු හරි එහෙම කෙනෙක් මේ වෙලාවේ විකිනෝ නම් මේ 37 නෙමේ අතිවිශාල දෙවන්ත ගේන් එකක් ලබා ගන්න තිබ්බා. ඒතර එහෙම නොවන ස්ටොක් එකකට මම මේ ගත්ත රිටර්න් එක තමයි මම ඔයගලන්ට පෙන්නුවේ. ඒ නිසා තමයි මම කියන්නේ ස්ටොක්ස් වලදී විශේෂයෙන්ම ලොง ටර්ම් හෝල් කරගෙන තියාගන්න එක ප්‍රධානම ස්ට්‍රැටජි එකක්. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඒක ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන්න නම් දැන් ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරනකොට එතන තියෙන අවධානම ගැන තමයි මම විශේෂයෙන්ම හැම වීඩියෝ එකම මගේ සඳහන් කරේ. ඒතර මේ අවධානම ගන්න කැමති නම් ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරාට කමන්නේ. එහෙම නැත්නම් ඊළඟ ස්ට්‍රැටජි එක තමයි මේ දෙකේම මික්ස් ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ ට්‍රේඩින් වලට පෝට්ෆෝලියෝ එකෙන් කොටසක් වෙන් කරගෙන තියාගන්නවා. ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වලට පෝට්ෆෝලියෝ එකෙන් කොටසක් වෙන් කරලා තියාගන්නවා. මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ දකින්නේ මෙන්න මේ වීඩියෝ එක තමයි. මේකත් ඔයගොල්ලෝකින් බලන්න කොහොමද මේකේ බැලන්ස් එක හරියට හදාගන්න ඕන කියලා, පෝට්ෆෝලියෝ මික්ස් එක කොහොමද හදාගන්න ඕන කියලා. එතකොට කෙනෙක්ට පුළුවන් නම් මේ දෙකම එක්සෙල් කරන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් වඩා සුදුසු වෙන මොකක් හරි එක ස්ට්‍රැටජි එකට ස්ටික් වෙන එක. එක්ක ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ප්ලෑන් අවුට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ට්‍රේඩර් කෙනෙක් විදියට තමන් ස්ටොක් මාකට් එක ඉන්වෙස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ස්ට්‍රැටජිස් දෙකම හොඳට පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙකුට ඇත්තටම ඕකේ මික්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒ ගැන තමයි අර වීඩියෝ එකේදී මම සඳහන් කරේ. ඒතර මේක තමයි මේ වීඩියෝ එකේ පණිවිඩය. මේක විශේෂයෙන්ම ගේන්නත් හේතුනේ දැන් මේ දවස්වල යන හයිප්ස් එක්ක ස්ටොක් මාකට් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ටක් ගාලා එන්න වෙලා මේකේ අතිවිශාල ගේන් බලාපොරොත්තු වෙන ඉන්වෙස්ට් කරන අය ඉන්නවා. එතකොට මේවල අවධානම මේ හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ කියන එක පණිවිඩය දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. සාමාන්‍යයෙන් මම නම් වැඩිපුරම මගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්ක්ලයින් කරලා තියෙන්නේ ලොง ටර්ම් පැත්තට. නමුත් ඒක එහෙමම වෙන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මම මෙතනදී අදහස් කරන්නේ. ඒක තමන්ගේ කැමැත්ත අනුව තමන්ට ඒක ගැලපෙන පෝට්ෆෝලියෝස් වල ලොง ටර්ම්ද ෂෝට් ටර්ම්ද කියන එක වෙන් කරලා දාන්න පුළුවන්. ඇත්තටම ස්මාර්ට් ඉන්වෙස්ටර් කෙනෙකුට මේ දෙකම හරියටම කරන්න පුළුවන්. ඒකට තමන්ට ගැලපෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපෝෂන් එක, එහෙම නැත්නම් ෂෝට් ටර්ම් කොච්චර ප්‍රොපෝෂන් එකක්ද, ලොง ටර්ම් තියාගන්න කොච්චර ප්‍රොපෝෂන් එකක්ද, රියල් එස්ටේට් වල කොච්චර ඉන්වෙස්ට් කරනවද, මේක හරියටම බැලන්ස් කරන්න පුළුවන් ස්මාර්ට් ඉන්වෙස්ටර් කෙනෙකුට. ඒතර ඒ ගැන වීඩියෝස් මම දිගින් දිගටම කරලා තිනවා. රියල් එස්ටේට් සම්බන්ධ කලින් වීඩියෝස්ත් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒවත් බලන්න පල්ලෙහා වීඩියෝ සීරීස් එකේ ඔයගොල්ලෝ ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ. ඒතර මේක තමයි පණිවිඩේ. මෙන්න මේ වගේ ඉන්වෙස්ට්මන්ට්ස් අපි පුළුවන් තරම් ලොง ටර්ම් හෝල් කරගෙන ඉන්න එකේ වැදගත්කමේ ප්‍රතිඵලය තමයි අද මම ඔයගලන්ට මේ පෙන්වන්න හේතුනේ. හරි, ඔයගලන් කැමති පල්ලා සෙක්ෂන් එකේ දාන්න. විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් රියල් එස්ටේට් ගැන ඔයගලන්ට මීට වැඩි උනන්දු වෙනවා නම් ඒකනත් අපිට කතා කරන්න පුළුවන්. මොකද ඒකේ මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න පුළුවන්. මොකද මගේ රියල් එස්ටේට්
වෙන මම ඉන්වෙස්ට්මන්ට්ස් කරගෙන යන ප්ලෑන් එකක් තියෙනවා. ඒකට සමහර එක්ස්පීරියන්සස් ඔයගලන්ට ෂෙයා කරන්න පුළුවන්. ඔයගලන් කැමසත් පල්ලෑ සෙක්ෂන් එකේ දාන්න. එතකොට ඒ සම්බන්ධයෙන්ත් අපිට අවශ්‍ය ක්වෙරීස් ඉස්සරහට වීඩියෝස් වලදී කතා කරන්න පුළුවන්. හරි නම් මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේ වගේ වීඩියෝස් බලන්න ඉන්නේ සතින් YouTube channel එක subscribe කරලා තියාගන්න. හැබැයි තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝස් දාපුවම ඔයගලන්ට update එක වෙලම mobile phone එකට ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.